ආය බෝවන් අදත් මේ ඇරඹෙන්නේ රටේ ලෝකයේ සිදු වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙතගෙන එන ප්‍රවෘත්ති විකාශය සුසන්දේශ මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. 2562 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය කුරුණෑගලදී අපි අපේ රටේ වගේම ලෝක ප්‍රජාව තුළ බෞද්ධ දර්ශනය ප්‍රචලිත කරමින් ඉතාමත් යහපත් සමාජයක් ගොඩනගන්න සෑම විටම කැපවෙමි කියන සම්බුදු තෙමගුල සමරන්නට රටම සැරසෙයි. බෞද්ධ කොඩියේ ප්‍රමිතිය පිළිබඳ සැලකිලිමත් වන්නැයි උපදෙස්. නියම බෞද්ධ කුඩිය කියලා කියන්නේ ජාතික ප්‍රමිතියට අනුව SLS 802 කියන ප්‍රමිතියට අනුව සකස් කළ යුතු බෞද්ධ කුඩියක් වෙනවා. ඔස්ට්‍රේලියාවේ වෙසක් අසිරිය. උතුරු සහ දකුණු කොරියාවේ මිතුදම. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ මහා සංඝරත්නයේ අභිවෘද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ඉටු කළ යුතු සෑම වගකීමක්ම නොපිරිහෙලා ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් පවසයි. ජනාධිපතිතුමා මේ බව පවසා සිටියේ රාජ්‍ය වෙසක් මහෝත්සවයට එක්වෙමිනි. මේ රාජ්‍ය වෙසක් උත්සවය බෞද්ධාගමික රටක් වශයෙන් වගේම තේරවාදී බෞද්ධ දර්ශනය තුළ මුළුමහත් ලෝකේට එදා දවස වගේම අද දවසෙත් හෙට දවසෙත් මානව සමාජය තුළ ඇතිවෙන්නා වූ විවිධ ශේස්ත්‍රවල ගැටලු සහ ප්‍රශ්නවලදී බෞද්ධ දර්ශනය තුළ දෙන විසඳුම් ඉතා පැහැදිලි සහ ස්ථිරසාර විසඳුම් බව අපි දන්නවා. ඒ නිසා අපි කාගේත් වගකීමක් සහ යුතුකමක් වෙන්නේ මේ සඳහා අප සියලු දෙනා කැපවීමයි. අපි අපේ රට වශයෙන් ඉතාමත් යහපත් සමාජයක් හදන්න, සදාචාර සම්පන්න සමාජයක් හදන්න, විනයගරුක හික්මීමක් ඇති සමාජයක් සකස් කරන්න, බෞද්ධ දර්ශනය පෝෂණය කරමින් ගමේ පන්සල විහාරස්ථානය ගෞරවනීය මහා සංඝරත්නය පිළිබඳව සෑම විටම ඒ තිබෙන අඩුපාඩු අවශ්‍ය සම්පත් ඒ සියල්ල පූජා කරමින් ඒ කටයුතු සඳහා අපි කිසිදු අඩුවකින් තොරව ක්‍රියා කරන බව ප්‍රකාශ කරමින් අපි අපේ රටේ වගේම ලෝක ප්‍රජාව තුළ බෞද්ධ දර්ශනය ප්‍රචලිත කරමින් ඉතාමත් යහපත් සමාජයක් ගොඩනගන්න සෑම විටම කැපවෙමි කියන 2562 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අද පැවැත්වුයේ බිංගිරිය දේවගිරි රජ මහා විහාරස්ථානයේදී. දැමළු සිත සුවකිනිත යන්න මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයේ තේමාවයි. ශාමෝපාලි වංශික මහානිකායේ මල්වතු විහාර පාර්ෂවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිත්සිරි අනුනාහිමිපාණන් වහන්සේ, අස්කිරි විහාර පාර්ෂවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩු වේදම්මදස්සේ අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ, පූජනීය සංඝරත්නය ඇතුළු බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රමුඛ සම්භාවනීය වෙසක් රාජ්‍ය වෙසක් මහෝත්සවය සඳහා එක් වූහ. 2018 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් බිංගිරිය දේවගිරි රජ මහා විහාරස්ථානය නිරූපණය කරමින් සමරු මුද්දරයක් නිකුත් කිරීමද සිදු කළේය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සහ දහම්පාසල් සංවර්ධනය සඳහා ලබා දෙන මූල්‍ය ප්‍රතිපාදන සංකේතවත් කරමින් ලිපි ලබා දීමද ජනාධිපතිවරයා විසින් මෙහිදී සිදු කළේය. සම්පුතු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය හෙටට යෙදී ඇත. සිදුහත් කුමාරෝත්පත්තිය බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන ත්‍රයි මංගල්‍යයේ සැමරෙන 2562 වෙසක් පුණ්‍ය මහෝත්සවය හෙට යෙදී තිබේ. ඒ වෙනුවෙන් දිවයින පුරා බෞද්ධ ජනතාව ආගමික වැඩසටහන් මෙන්ම තොරණ සහ දන්සල්ද සංවිධාන කරමින් පවතී. මේ කොළඹ නගරය වෙසක් උත්සවය වෙනුවෙන් සූදානම් වන ආකාරයයි.
කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. ශීල සමාදාන වැඩසටහන උදෑසන සිට පැවැත්වෙන අතර ශ්‍රී සම්බෝධි සදැහැ ගිහිසරණිය සහ නාට්‍ය ප්‍රසංගය හෙට සහ අනිද්දා දෙදින පස්වරු දෙකේ සිට පැවැත්වෙන අතර මහා බද්දම්සල ඔසුපෙන් දම්සලද පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සුගන්ධ කුටිය හෙට සිට මැයි මස දෙවනදා දක්වා සදැහැවතුන් වෙත වන්දනා කර ගැනීම සඳහා අවස්ථාව සලසා දී තිබේ. ගම්පහ නගරයේ ව්‍යාපාරික ස්ථාන 10ක තිබූ ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි ඉවත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කර ඇත. මේ අතර වෙසක් සමයේ භාවිතා කරන බෞද්ධ කොඩිවල පැවති යුතු ප්‍රමිතිය පිළිබඳව අප සමග අදහස් දැක්වූ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් නයනා සතරසිංහ මහත්මිය. මෙම වෙසක් සමයේ බෞද්ධ කොඩි බහුල වශයෙන් භාවිත කරනවා. බෞද්ධ කොඩි නිෂ්පාදනය කරන්නන් වෙළඳාමේ යෙදෙන්නන්, ඒ වගේම බෞද්ධ කොඩි භාවිත කරන්නන් නියම බෞද්ධ කොඩිය භාවිත කිරීම වැදගත් වෙනවා. නියම බෞද්ධ කොඩිය කියලා කියන්නේ ජාතික ප්‍රමිතියට අනුව SLS 802 කියන ප්‍රමිතියට අනුව සකස් කළ යුතු බෞද්ධ කොඩියක් වෙනවා. ප්‍රමිතියට අනුව බෞද්ධ කොඩියක් ඍජු කෝණාස්ත්‍රාකාර විය යුතුයි. හැඩයෙන් දිගට පළල අනුපාතය 3:2 විය යුතුයි. දිග ගණන් ගන්නකොට කොඩිය ඔසවන්න තියෙන කොපුවේ පළල ගණන් ගත යුතු වෙන්නේ නැහැ. කොඩිය සිරස් තීරු 6කින් සමන්විත වෙන්න ඕනේ. කොඩිය ඔසවන පැත්තේ ඉඳන් මේ සිරස් තීරු වල වර්ණ වෙන්න ඕනේ නිල්, කහ, රතු, සුදු සහ තැඹිලි. ඒ වගේම ඊළඟ තීරුව මෙම වර්ණ පහෙම සමාන එකක් යට එකක් පිහිටෙන්න ඕනේ. ඒ පිළිවෙලටම හැම තීරුවක්ම එක සමාන පළලින් විය යුතුයි. ඒ වගේම කොඩිය එසවීම සඳහා නිල් පාට පැත්තේ වෙනම කොපුවක් තියෙන්න ඕනේ. ඒ කොපුව සුදු පාටේ නිර්මාණය වෙන්න ඕනේ. ඒ වගේම ඒ කොපුවේ පළල සාමාන්‍ය තීරුවක පළලින් 3:1 වඩා අඩු වෙන්න ඕනේ. මහජන පුස්තකාල සඳහා නව මුද්‍රකාංගයක් හඳුන්වා දෙයි. එය යුනෙස්කෝ ආයතනයේ පරිත්‍යාගයකි. දැනට ශ්‍රී ලංකා විස්ථාපිත මහජන පුස්තකාල සංඛ්‍යාව 1200 ඉක්මවයි. එලෙස පවතින පුස්තකාල තුළ සිදුකනු ලබන සියලුම ක්‍රියාකාරකම් කාර්යක්ෂමව සිදු කිරීමේ අරමුණින් කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන විද්‍යා අංශය මගින් ABCD නමින් නව මුද්‍රකාංගයක් හඳුන්වා දී ඇත. එය යුනෙස්කෝ ආයතනයේ පරිත්‍යාගයකි. දෙවෙනපුරා පවතින පුස්තකාල 45ක් තෝරාගෙන එහි නියම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. පුස්තකාල මුලදී තියෙන ප්‍රධාන පිළිගැනීමේ ගැටලුවක් තමයි පරිගණක තාක්ෂණය සමග ඉදිරියට යාම. විවිධ දුෂ්කරතා හේතුවෙන් අපේ පුස්තකාල පද්ධතියේ සේවා අඩාල වීමට මේ තත්ත්වය බලපාලා තියෙනවා. මේට එක් ප්‍රධාන හේතුවක් තමයි නවීන ලෝකයේ සමග ඉදිරියට යාමේදී මෙරට පුස්තකාල හා තොරතුරු මධ්‍යස්ථාන වෙත ඇවිසි අපටම ගැළපෙන මෘදුකාංග පද්ධතියක් නොමැතිවීම. මේ මෘදුකාංගයක් පුස්තකාලය සඳහා සැකසීමේදී යම් මුදල් ප්‍රමාණයක් වියදම් කිරීමට සිද්ධ වෙලා තියෙනවා. මේ தත්ත්වය තේරුම් ගත්තු කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඤ්ඤාපන විද්‍යා අධ්‍යනාංශයේ මෙරටට නව පුස්තකාල මෘදුකාංගයක් හඳුන්වා දීමේ වැඩසටහනක් අපි ගිය වසරේ ආරම්භ කළා. ඒ වැඩසටහන සඳහා අපට සහාය වෙන්නේ යුනෙස්කෝ සංවිධානය. යුනෙස්කෝ සංවිධානය මේ වෙනකොට ලෝකීය රටවල් රැසකම ව්‍යාප්ත කරලා තියෙනවා ඔවුන් විසින් නිර්මිත ABCD කියන පුස්තකාල මෘදුකාංගය.
මේ මෘදුකාංගයේ පිළිබඳ විශේෂඥයෙක් වන බෙල්ජියමේ ඇන්ටර්ප් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එග්බර්ට් ස්මිත් කියන මහාචාර්යවරයා කැලණිය විශ්වවිද්‍යාලයට මේ දවස්වල පැමිණලා සිටිනවා. මොකද අපි විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා මේ මෘදුකාංගයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දීම. එහි ප්‍රථම අදියර විදිහට ශ්‍රී ලංකාවේ පුස්තකාල 45ක් අපි තෝරාගෙන ඔවුන්ට දින 3ක පුහුණුවක් කැලණිය විශ්වවිද්‍යාලය තුළ ලබා දීමට කටයුතු කළා. මේ වෙනකොටත් ඒ පුහුණුව කරගෙන යනවා. කඩදාසි භාවිතා කරගෙන විවිධ ලිපිගොනු විවෘත කරගෙන කරනවට වඩා පරිගණකයක් තුලින් මේ කිරීම තුලින් පාඨකයාට අවශ්‍ය තොරතුරු ඉතා ඉක්මනින් ලබා දීමේ හැකියාව මෙතුලින් ලබා දෙනවා. ඒක තමයි මේ මෘදුකාංගයේ තියෙන විශේෂත්වය. තොරතුරු දැනගැනීමේ පනතේ කරුණු මහජනතාව වෙත දැනගැනීම පිණිස මාසික පුවත්පතක් එළිදැක්වේ. ඒ පුවතත් සමගින් රටවටා සිදු වූ පුවත් කිහිපයක් දකිමු දැන්. රාමඤ්ඤ මහනිකායේ මිනුවන්ගොඩ සංඝ සභාව මගින් අනුරාධපුර මහමෙවුනා උයනේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියසදී ශිල සමාදාන වැඩසටහනක් පවත්වනු ලැබීය. 3000කට අධික පිරිසක් මෙහිදී සිල් සමාදන් වූහ. කථිකාචාර්ය පූජ්‍යපාද අක්මීමණ ධම්මපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාවෙන් පූජ්‍යපාද බලගල්ලේ ධම්මපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්කම සංවිධාන කරනු ලැබූ අතර පහන්සිත් පදනම මේ සඳහා පූර්ණ අනුග්‍රහය දැක්විය. ජාතීන් අතර සංහිඳියාව ඇතිකරලීමේ අරමුණින් කඩුවෙල සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධාන කළ වක්මහවුලක් අතුරුගිරිය ශාන්තාලෝකගම ක්‍රීඩාංගණයේදී පැවැත්වින. පූජ්‍යපාද පදනංගල ධම්මදේව ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නයද ප්‍රදේශයේ අන්‍යාගමික පූජකවරුන්ද මෙම අවස්ථාව සඳහා වැඩම කළහ. ජාතික වෙසක් සතිය වෙනුවෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව ප්‍රදේශීය විහාරස්ථාන හා අන්‍යාගමික දේවස්ථාන ආශ්‍රිත ප්‍රජාව ඒකරාශී කරගනිමින් ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කොට තිබිණ. බණ්ඩාරගම රෝහල කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා පූජ්‍යපාද ගල්තුඩේ පඤ්ඤාකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නයද අන්‍යාගමික පූජකතුමන්ලාද එක් වූහ. තොරතුරු දැනගැනීමේ අතිවාසිකම් පනත පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පවත නමින් මාසික පුවත්පතක් එළිදැක්වීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. දිනමින පුවත්පත සමග එක්ව මේ නොමිලේ ලබා දීමට කටයුතු යොදා තිබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිල පුවත්පත ලෙස මේ එළිදැක්වීම සහ ඊ පුවත්පතක් ලෙස අන්තර්ජාලයට එක් කිරීම මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණ. දැමුණු සිත සුවගෙන දේ යන තේමාව යටතේ ඊයේ දිනේ ආරම්භ වුණු වෙසක් සතිය මැයි දෙවනදා දක්වා පැවැත්වෙන අතර වෙසක් සතිය තුළ දිවයිනේ සෑම නිවසකම බෞද්ධ කුඩිය ඔසවා තැබීමට කටයුතු කරන ලෙස බුද්ධ ශාසන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටේ. මෙවර ජාතික රාජ්‍ය වෙසක් උත්සවය ඓතිහාසික බිංගිරිය ශ්‍රී දේවගිරි රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි. ඕස්ට්‍රේලියාවේදී සම්බුදු තෙමගුල සැමරේ. ඒ පුවතත් සමගින් විදෙස් පුවත් දැන්. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ පිරිස විසින් වෙසක් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු කර තිබේ. මෙල්බන් නුවර කින්ස්බරෝ ධම්මසරණ විහාරස්ථානයේදී පැවති මෙම වැඩසටහන් මාලාවේදී ශ්‍රීල සමාදාන වැඩසටහනක් කංචුක පූජාවක් ඇතුළු ආගමික වැඩසටහන් රැසක් පැවැත්වූ බව වාර්තා වෙයි. විහාරාධිපති පූජ්‍යපාද නා ඔටුන්නේ විජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම වෙසක් වැඩසටහන් මාලාව සංවිධාන කොට ඇති අතර බුදුන් වහන්සේ යමාමහා පෙළහැර පෑම ප්‍රදර්ශනය කරන තොරණක්ද ඉදිකර ඇත. ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් ආයතනය මෙල්බන් වෙසක් වැඩසටහන් මාලාව සඳහා අනුග්‍රහය දක්වා ඇතැයි වාර්තාවේ. උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ මිතුදම තරවෙයි. උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන් ඊයේ දකුණු කොරියාව වෙත පැමිණියේය. ඒ 1953 වසරේ කොරියානු යුද්ධය අවසන් වීමෙන් පසු ප්‍රථම වරට දකුණු කොරියානු දේශ සීමාව තරණය කළ ප්‍රථම උතුරු කොරියානු ජනාධිපතිවරයා ලෙසයි. South Korean President Moon Jae-in and together they stepped back for a moment onto North Korean soil. එලෙස පැමිණ පැවැත්වූ සමුළුවේදී කොරියානු වර්ධද්වීපයේ තිරසර සාමය උදෙසා වැදගත් වන පියවර රැසකටම එළඹි බව දකුණු කොරියානු පුවත් සේවා වාර්තා කරයි.
1953 වසරේදී කොරියානු යුද්ධය අවසන් වීමෙන් අනතුරුව ඇතිකරගත් සටන් විරාමය සාම කිවිසුමක් බවට පත් කිරීම ඉන් ප්‍රධාන තැනක් ගෙන තිබේ. දෙරට අතර ගැටුමකට ආසන්නව පැවති උණුසුම්කාරී වාතාවරණයකින් අනතුරුව මෙලෙස උතුරු කොරියානු නායකයා දකුණු කොරියා වෙත පැමිණීම විශේෂත්වයකි. ඒ සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වෙනවා. යලිත් හෙට හමුවෙමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.